හදවතේ මධ්‍යන ප්‍රතිදාන පීඩනය සහ මධ්‍යන රුධිර ප්‍රවාහ සීඝ්‍රතාව මධ්‍යන ශ්‍රමතාව බලන්න ශ්‍රමතාව කාර්ය කිරීමේ සීඝ්‍රතාව කාර්ය බලය වැඩි කිරීම ස්ථාපනය විස්ථාපනයේ බෙදීම කාලය බලය වැඩි කිරීම ප්‍රවේගය හරිනේ බලය පීඩනයේ වැඩි කිරීම මාර්ගඵලය බලය කියන්නේ පීඩනයේ වැඩි කිරීම මාර්ගඵලය දැන් පටල ගන්න එපා මේක ශ්‍රමතාව මේක පීඩණය එහෙනම් ශ්‍රමතාව කියන්නේ පීඩණය වැඩි කිරීම හරස්කඩ වැඩි කිරීම ප්‍රවේගය හරස්කඩ වැඩි කිරීම ප්‍රවේගය කියන්නේ ප්‍රවාහ සීඝ්‍රතාව එහෙනම් ශ්‍රමතාව සමාන වෙන්නේ පීඩණය වැඩි කිරීම ප්‍රවාහ සීඝ්‍රතාවයට ඔබට මේක දන්නේ දන්නේ තුසන්න හදපු විදිය බලන්න ශ්‍රමතාව කාර්ය කිරීමේ සීඝ්‍රතාව කාර්ය බලය වැඩි කිරීම විස්ථාපනය බලය තියෙන පැත්තකින් විස්ථාපනය බෙදීම කාලය ප්‍රවේගය බලය කියන්නේ පීඩණය වැඩි කිරීම වර්ගඵලය පීඩණය වැඩි කිරීම වර්ගඵලය වැඩි කිරීම ප්‍රවේගය ප්‍රවාහ සීඝ්‍රතාව අපි කතානේ A1V1 සමාන A2V2 ප්‍රවාහ සීඝ්‍රතාව. එහෙනම් පීඩණය වැඩි කිරීම ප්‍රවාහ සීඝ්‍රතාව සමාන වෙන්නේ කාටද? ශ්‍රමතාවයට. හදවතේ මධ්‍යන්නේ ප්‍රතිදාන පීඩණය. මධ්‍යන්නේ ප්‍රතිදාන පීඩණය. ප්‍රතිදාන කියන්නේ අවුට්පුට් කියන එක. 1.2 10 4. මධ්‍යන්නේ ප්‍රතිදාන පීඩණය. මධ්‍යන්නේ රුධිර ප්‍රවාහ සීඝ්‍රතාව. රුධිර ප්‍රවාහ සීඝ්‍රතාව 5 10 3. හැබැයි මිනිත්තු වලනේ තප්පරයට 60 මෙදලක. ප්‍රතිදාන පීඩනයේ තිනෝ ප්‍රවාහ සීඝ්‍රතාවයේ තිනෝ. හරිද? ප්‍රතිදාන පීඩනයේ තිනෝ ප්‍රවාහ සීඝ්‍රතාව තිනෝ. හැබැයි මිනිත්තු වල දිර තින්නේ 60 බෙදලා ගන්න. එතකොට එන්නේ උත්තරෙ වෙන 1 වොට් හරිනේ